เสร็จสีรีเดนมหากุณมุหดานันสัตหัตเวนบาเวดุเกตเวดานันติดกานันดุรุดุเรเลนดีนีดานันสิทสาตุสิงนามดิมมุนีดานันเอมปัมนิงเปเวสุมุนีเดนตาตุมิมเฮมเดนบาลเวยเด็กวิเอยุตุทัมทัมเนนปัมนิงเดนกัตยุตุมัมนามดิงสาเดหัมปะหาดาสิตุสิริมาตบัมเบสิเรสิหิปาปิสีนาเสรียุดมหามุกลันปิลิเวลีนาปิลิเวดสารุมหาสังเกานสุเบนามุดูนาดเบนเดนามดิมเบตีเปมีนาบุดูสามีดูเกเนติงกาลาคารุณาดาหารเอวิลกีเอสิทธสัตันนิวิเสนสิกิยามิหิริบานเดสเนวิตอามากังกัลเนวาคังสนวิตสิตสุขนัสเนวาศรัทธาบุตรสัมปันน์คารุณิกวาสนาวันตปิงวตุนีสียตทีวีอมาเวสข้าวเวธรรมเดชนาวตุลินඅදත් ඔබේ ජීවිතයට වැදගත් දහම් කතාවක් දේශනා කරන උතුම් අවස්ථාවයි මේ. අද දේශනා කරනු ලබන්නේ අපේ උතුම් බුද්ධ ශාසනය තුල ඔබගේත් මගේත් හදවතට ලං වුණ උතුම් චරිතාපදානයක් පිළිබඳවයි.ලෝතර බුදු පියාණන් වහන්සේට වසර 20ක් පුරාවට උපස්ථාන කළ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහරහතන් වහන්සේ පිළිබඳවයි මේ දහම් කතාව ඔබත් අසන්න උතුම් සිතුවිලි වලින් යුතුව මේ උතුම් සදහම් දේශනාව
පස් වග මහනුන් ගින් ඇරඹෙන්නේ බුදු හිමිගේ පිරිවර වැඩිවන්නේ පිරිවර තුලනෙක ලෙස ආය උන්නේ සැමටම එකලෙස හිමිසාලකන්නේ සසර පුරාවට පෙරුම් පුරන්නේ බෝසත් තෙමගේ පසුපස එන්නේ කරුණාවෙන් හිමි සමග වෙසෙන්නේ අනද හිමිගේවත් අද පාවසන්නේ අපමහා සම්මා සම්බුදු පියාණන් වහන්සේට විශාල සංඝ පිරිවරක් සිටියා. ඒ අය අතර විවිධ හැකියාවන් ඇති විවිධ ගති පෙවතුම් වලින් හෙබි පිරිස් සිටියා. ආනන්ද හාමුදුරුවන් වහන්සේ එයින් එක් චරිතයක් පින්වතුනි අද මා විවරණය කරනු ලබන්නේ ආනන්ද හාමුදුරුවන් වහන්සේගේ චරිතාපදාන කතා පුවතයි. පොහෝ දින ඇසල මාස ගිහිගේය හැර යන්නේ වනගත වෙලා දුක් විඳිමින් බුදුවන්නේ පොහෝ දින ඇසල දම්සක් දෙසුමද වන්නේ ඉං අනතුරුව සංඝ පිරිවර ඇතිවන්නේ කිඹුල්වත් නුවර නෑයන් දකින්නට හිමි වඩිනවා පෙරමුණගෙන පිරිවරට පෙළහර පානවා නෑමන් බිඳින් සැකි කුමරුවන් පිරිසක් ගති මහන කොට සුන්දෝදන රාජුට සොහොයුරේ කිය උන් අමිතෝදන නම් වන්නේ ඔහුගේ පුත් ආනන්ද යනුවෙන් නම් වන්නේ ආනන්දද එලෙස සසුනට එක් වන්නේ බුදු සමිඳුන් වෙතට පස් විසිවස් තුරාවට
උපස්ථාය කලෙසට අනඳ හිමි සිටියේ සැබවට මුල් තැනම ලබනට උපස්ථායකයින් අතරට අනඳ හිමියන් හට ලැබුනි සසරේ පෙරුම් විලසට ප්‍රයෝජන පතනි බුදුන් හට සලකන්නේ අදහස බිඳින්නේ හතර කීවර එහි මිගන්නේ පින්වතුනි මේ ආකාරයට ආනන්ද කුමරුන් ලෝතුරු බුදු සසුනේ පැමිදිමි සම්බුදු පියාණන් වහන්සේට ඊටම ආදරයෙන් හරිම ගෞරවයෙන් සීල උපස්ථාන කටයුතු කරනවා ඒ කටයුතු කරන අතර උන්වහන්සේ මෙන්න මෙහෙම කරුණු හතරක් ප්‍රකාශ කරනවා බුදුනට ලැබෙන ආහාර මට නොදිය යුතු සමිඳුට ලැබෙන වස්ත්‍රද මට නොදිය යුතු බුදුනගේ කුටියෙහිම නවතා නොගත යුතු බුදුනට ලැබෙන දන් ඇරයුම් නොයමි මතු එලෙසින් නොකල යුතු හතරක් පවසන්නේ බුදු හිමි ඒ හතර දෙන්නට රිසිවන්නේ එලෙසම ලැබිය යුතු හතරක් ඉල්ලන්නේ සමිඳුන් ඒ හතර උව සතුටින් දෙන්නේ බුදු හිමි වෙනුවෙන් ඇරයුම් ගන්නද බැහැර අයට බුදු හිමි පෙන්වන්නද උපදින පැන හිමි වෙත පවසන්නද යන වර තුන ඉල්ලා සිටියේවේද තමා නොමැති තැනකදී බුදු හිමියන් මොනයම් දහමක් දෙසුවේද කුලුනින් ඒදම් තමුනට යලි දේශනාමෙන් ඉල්ලා සිටියේ සිව්වැනි විලසින් වර අට ලැබුණා බුදු හිමියන්ගෙන් උවටැං කරනට පත්වන්නේ
රෑදාවල් කියලා වෙනසක් නැත. සමිඳුට උවටැන් කරවන්නේ. සොයා බලා සැම සිදු කරනවිට සමිඳුන් සතුටට පත්වන්නේ. කැපවීමෙන් සේවය කරනසන්ද අනඳ හිමිට පැසසුම් ලැබුණේ. ලැබදුන් වරයාට විලසින් බුදු හිමි අනඳ හිමිට සැලකුම් කෙරුවේ. හිමි නැති තැනකදී බුදු හිමි දෙසුදම් අනඳ හිමිට යාලි පැවසුවේ. බුදු හිමි දෙසුදම් ඒ අයුරින්මය අනඳ හිමිගේ හිත තුල ඌවේ. ධර්ම බණ්ඩා ගාරික යන නාම අනඳ තෙරුන් එනිසයි ලැබුවේ. බුදුරජාණන් වහන්සේ විසින් කිනම් තැනකදී හෝ දේශනා කරන ලද ධර්මයක් වේ නම් එය ඊයලිදු ආනන්ද හිමියන්ට දේශනා කරනවා. ඒ සියලු ධර්මයන් ආනන්ද හිමියන් දැනගෙන සිටියා. එබැවින් ආනන්ද තෙරුන් වහන්සේ ධර්ම භාණ්ඩාගාරික යන විරුදාවලිය ලබනවා. සසුනේ පැවිදිවන්නට රිසිවිය ඉතිරින් හට ප්‍රජාපති ගෝතමියන් කීවා බුදු හිමි හට. බුදු හිමි අකමැතිනියා අවසරේ ගන්නට කියා ප්‍රජාපති ගෝතමියයි හිමි ආනන්දව සොයා. ප්‍රජාපති පිරිවරන් ඉතිරින් යති පෙරහරින් මෙහෙන වරය ලැබගන්නට අවසර ගන්නාරිසින්. බුදු සමිඳුන් දෙසුබනේ රස දැනෙනවා හිමියනේ. සසුන් ගතව නිවන් යන්න අවසර ලැබ දෙනු මැනේ. ඉතිරින් ඒ විලසට කීවේ අනඳ හිමි හට. ඒ පිරිසත් සමගින් යයි බුදු හිමියන් හමුවට. බුදු හිමියන් හමු වුණා වැඳලා එකත් පස් වුණා. ගෞරවයෙන් හිමි අමතා මේ විලසට පවසනා.
මග පල ලාබා ගෙන නිවනෙන් සැනසෙන්ට පින් තිබෙනවා හිමිය නිමේ ඉතිරින්ට බමුණන් විලස ඒ අය කොන් කරන්නට හොඳ නැහැ පැවිදි වීමෙන් වෙන් කරන්නට සමාවනු මැනවි බුදු හිමියනි මෙමට ඔවුන්ගේ පැතුම ගෙන ආවෙමි ඔබට මෙමා අයද සිටිනෙමි සමිඳුගේ නමට මහනකම ලබා දෙනු මැන ඔවුන් හට අනඳ හිමි එලෙසින් ඉල්ලා සිටියේ හිමිගෙන් දුන්නේ ඇහුම්කං මෙහෙනවර ඉතිරින්ට දෙවමින් භික්‍ෂුණින් පිරිසය බුදු පිරිවරට එක්විය රැකුම සඳ හාමය සකස් කෙරුවේ විනය නීතිය භික්ෂුණින් හැම විට සැලකුවේ අනඳ සමීඳුට ගරු කෙරුවේ හිමි හට උදව් කෙරුවෙන් මහන වීමට මේ ආකාරයෙන් ආනන්ද හාමුදුරුවන් වහන්සේ සම්බුද්ධ ශාසනය තුල විශාල මෙහෙවරක් කරන්නට වුණා. මෙසේ කාලය ගත වී යන අතර පින්වතුනි ආනන්ද හිමියන් ලෝතුරු බුදු පියාණන් වහන්සේට මොනතරම් ආදරයකින් සෙනෙහසකින් කටයුතු කරාද කියන කාරණාව අපට මනාව අවබෝධ වෙනවා. මේ අහන්න. දෙව්දත් වෛරෙන් පලි අරගන්නේ බුදු හිමියන් හට නෙකවද දුන්නේ නාලාගිරි ඇතු හටරා පොවනේ කුලම්පු කර ඉදිරියට එවන්නේ නිසංසලේ බුදු සමිඳු වඩින්නේ අනඳ හිමිද බුදු හිමි හායෙන්නේ නාලාගිරි ඇතු පෙරට ඇදෙන්නේ හිමිට අනතුරක් වෙයි බියවන්නේ හිමියන්ගේ ඉදිරියට පනින්නේ
දිවි දෙන්නට උව නෑ පැකිලෙන්නේ අනඳව බුදු හිමියන් ඇද ගන්නේ දෙවැනි වරත් ඉදිරියට පනින්නේ දෙවැනි වරද හිමි රකින්නට යන්නේ එනමුත් නාලා ගිරි දන ගසනේ සමිඳුට විපතක් වන්ට නොදුන්නේ එලෙසයි බුදු හිමි යන් රැක ගන්නේ පෙර දින ජාතක පුවතක මෙය සඳහන් වන්නේ හංස රජෙකු වීලා සමිඳුන් උපදින්නේ හංස රජුන්ගෙන් සෙන්පති කම හිමි ලැබ ගන්නේ සංසාරයේ බැඳි හිතවත් කම මේ පවසන්නේ වැද්දෙකුගේ උගුලට මේ රජු හසුවන්නේ හංස රැන බියවිලා එතනින් යන්නේ සෙන්පතියා නැත බෝසත් අතහැර යන්නේ එදවස ආනන්දය සෙන්පති වී උන්නේ වැද්දාහට සෙන්පතියා කරුණු කියන්නේ හංස රජුව ඒ උගුලෙන් බේරා ගන්නේ සංසාරෙත් ඒ විලසය හිමි රැක ගන්නේ අනඳ හිමිගේ හිතවත්කම නිති පවතින්නේ සංසාරයේ සෑම තැනකදීම ආනන්ද හිමියන් බෝසතාණන් වහන්සේ සමග එකටම සිටියා කරදර බාධක විපත් සිදුවන සෑම මොහොතකම උන්වහන්සේව බේරාගත්තා ඒ හිතවත්කම සංසාරයේ පුරාවටම රැගෙන ඇවිත් බුදුවන ආත්මය දක්වාම අරගෙන එනවා ඒ පිළිබඳවයි පින්වත් ඔබට මේ පහදා දෙනු ලබන්නේ බික්කුද බික්කුනීද උපාසක උපාසිකාවෙද සිව්වනක් පිරිසද අනඳ හිමිහට හිත ඇති ඌවෙද බුදුන් වෙත එන්නට නිදහස නොමැති ලඳුනට දහම් පවසන්නට අනඳ හිමි අගනේය
mone vate un atrehi vede anand samindun nam lade banne disuvin esande pidum labuwa nek deyin pudha samavati evare samag ayage pirivare himidam desumavare pansiyak duni siuru pudakare pasenadi kosale rajinduge bisun kale ananda himidesu kale evani pujavakin pudakale kosale maligaye siti itirin ananda himivehi genwa ganimin sitiyelu sadaham asana risiyen ananda terun prakataya e ayurin me akharete ananda hamduruan wahanse loturu budu sasaneya tule apramana mehewarak itukala mese kale gatwi yana atare asanna pinwatuni tawad siduwihim rasiyak pilibandawa misi pasvasak samindute uvaten keruve nirahankar jeevitayak gat keruve budu himilangin sevanellak men visuve samindun himige guna pirinivanedi desuve himi anand kala sevaya pasasanni samindun pirinivennata satapi unni avavadayan rasakiya sangunata dunni shokin ananda himi handamin pasuvanni samindun ananda himiyan hate amatanni lova eti sialu de nesena sulu කටයුතු සදනු ඉක්මන් විය යුතු වන්නේ හඬමින් අනේ
ලෙසට විමසන්නේ හිමියනි ඔබට උවටන් කෙරුවෙමි මැනවින් ඔබගේ දහම් ඇසුවෙමි සැමටම වැඩියෙන් එනාමුත් රහත් වන්නට මට බැරියුවෙන් දුක්වන්නෙමි මෙමා අරහත් බව නැතියෙන් ආනන්දය ඔබ පින්කර ඇත්තේ පින්වල ඔබේ හට අඩුවක් නැත්තේ මතු දින නිවනින් සැනසෙනු ඇත්තේ ඒ ගැන සැකයක් නැතිවිය යුත්තේ ඒ ලෙස පවසන්නේ බුදු සමිඳුන් හිමි ආනන්දව දිරිමත් කරමින් අනන්ද හිමිද දුක පවසයි හඬමින් සමිඳුන් පිරිනිවි යාසනසීමෙන් බුදු හිමිගේ පිරිනිවනින් මතුවට සම්බුදු ධර්මය රක්ෂා කරනට සිදුවිය සංගායනයක් කරනට මුල් තැන දුන්නා හිමි ආනන්දට බුදු හිමි දෙසුදම් හොඳ හැටි දන්නේ අනන්ද හිමිට එනිසයි තැන දුන්නේ සංගායනයට පෙරදින එන්නේ අනන්ද සමිඳු අරහත් බව ගන්නේ හිමි ආනන්ද අරහත් බව ලැබගන්නේ සංසුන් සිතින් සංගායන යට එන්නේ බුදු හිමි දෙසු සදහම් හොඳ හැටි දන්නේ පිටකයේ ධර්ම හිමි මුල් තැන ලැබගන්නේ දැනගත් දහම් නිසි අයුරින් පවසනවා
සැම දින අසාගෙන සතුටින් සැනසෙනවා. ඒ දෙසු දහම් අදටත් ලොව පවතිනවා. හිමියානන්දගේ නාමය සුදීලෙනවා. මේ හිමි දිගු කලක් ජීවත් වූ කෙනෙකි. ඒ චරිතයෙන් ගත හැකි උපදෙස් රැසකි. වගකීමෙන් බැහැර නොවේනා හිමි නමකි. ගුරුවරයාට සැලකුම හොඳ උපදෙසකි. නිරතුරු නිහතමානී ලෙස වැඩඋන්නේ. යහපත් දේට නිරතුරු අවනත වන්නේ. තම දිවි ගියත් සේවය ඉටු කරවන්නේ. මේ චරිතයෙන් ගතයුතු උපදෙසවන්නේ. ලොව හොඳ නොහොඳ හැම දෙනටම වැට අගය සිසු පිරිසට තේරේවා. තම වගකීම හරියට ඉටු කර දේවා. නිහතමානී පිරිසක් ලොව බිහිවේ.